8යි විනාඩි 3යි දැන්. වෙසක් ධර්මානුශාසනාව. බුද්ධ වර්ෂ 2564 වන ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජාතික ගුවන් විදුලිය විසුරුවා හරින වෙසක් ධර්මදේශනා මාලාවේ දෙවන ධර්මානුශාසනාව. දේශිකයන් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝක මාවත සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජාතික පිච්චමල් පූජාවේ නිර්මාතෘ සහ ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍යපාද කොටපොළ අමරකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ. තුල්ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නායකත්ව ලක්ෂණ පිළිබඳව අද වෙසක් ධර්මානුශාසනාවෙහි මාතෘකාව ගරු ස්වාමින්ද්‍රයන් වහන්සේ යොදාගනු ලබනවා. සදහැවතුනි, ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට ප්‍රථමයෙන් අපි පන්සිල් සමාදන් වන්නට සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං
භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං බෝධයිසාමි මුත්තං මොචේ පරේ තින්නං තාරයිසාමි සංසාරෝගා මහභයා වාසනාවන්ත පින්වතුනි අපි මේ අනුස්මරණය කරමින් පවතින්නේ අසිරිමත් තෙමඟුලක් වෙසක් පුන් පොහෝ දවසක් වෙනදා අපි වෙසක් පෝය නිමිති කරගෙන අති විශාල ලෙස අල්පේසාක්‍ය මහේසාක්‍ය පුණ්‍ය කටයුතු වල යෙදෙන බව පින්නතුන් දන්නවා. නමුත් මෙවර අපි සියලු දෙනාටම යෙදී තිබෙනවා වසංගත රෝගයකින් ආරක්ෂාව සලස්වා ගැනීම පිණිස නිවසටම වෙලා තුනුරුවන්ගේ ගුණය මෙනෙහි කරමින් ඒ වත් පිළිවෙත්වල නිරත වන්නට. අද අපේ ධර්ම දේශනාවේ මාතෘකාව බුදුරජාණන් වහන්සේගේ නායකත්වය. උන්වහන්සේ මේ නායකත්වයේ සඳහා අදිෂ්ඨාන කළේ ෂණිකව නෙමේ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්ම මේ තනතුර සඳහා, මේ නායකත්වයේ සඳහා අදිෂ්ඨාන කළා, වැඩ කළා. ඒ වැඩ අපි හඳුන්වන්නේ පාරමී පිරුවක් කියන එකයි. දස පාරමී. අවසානයේදී උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙහි මහා දෙව් පිරිසක් සමග මහේසාක්‍ය දෙවියන් අතර මහේසාක්‍ය දෙවි කෙනෙක් හැටියට උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙහි සැප විඳින කාලේ එහෙම ඉන්නකොට තමයි උන්වහන්සේට ආරාධනා කළා කියලා කියන්නේ සහම්පති මහා බ්‍රහ්මයා නිදුකානන් වහන්සේ දැන් මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නට වෙලාව හරි කියලා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරලා බලනවා, විමසා බලනවා සැබවින්ම දැන් ඒකට කාලයද කියලා. කාලය, දීපය, දේශය, කුලය, මව ආදී වශයෙන් කාරණා පහක් විමසා බැලුවා කියලා අපි බුද්ධ චරිතයෙන් ඉගෙනගෙන තියෙනවා. මොකද
ලොකු වැඩක් තමයි බාර ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මානව සංහතියටම නිවැරදි නායකත්වයක්. ඒක තමයි බාර ගන්න තියෙන්නේ. එතකොට එවැනි දෙයක් බාර ගන්නට නම් ලොකු වගකීමකින් ඕන ඒක බාර ගන්න. එතකොට බෝසතාණන් වහන්සේ අර කියන විදිහේ පස් මහ බැලුම් බලලා තීරණය කරනවා සුද්ධෝදන රාජමාලිගාවේ කිඹුල්වත්පුර නුවර මහා මායා දේවියගේ කුසෙහි උපදින්නට ඕන සත්වගට සෙත් පිණිස ඒ ආකාරයට තමයි එදා ලුම්බිනි සල්ලුයනේදී උන්වහන්සේ මෙලොව එළිය දකින්නේ. උන්වහන්සේගේ උත්පත්තිය සිදුවුණු වෙලාවේදී විවිධ වූ ප්‍රාතිහාරයන් සිදු වී තිබෙන බව අපේ පින්වතුන් දන්නවා. මොකද මේ සම්ප්‍රාප්ත වුණේ අසාමාන්‍ය කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අසාමාන්‍ය කෙනෙක්. අසාමාන්‍ය කෙනෙක් අසාමාන්‍ය වැඩකටයි පැමිණිලා ඉන්නේ. අසාමාන්‍ය කෙනෙක් අසාමාන්‍ය වැඩකට. ඒ නිසා මහපොළොව සලිත වීම වැනි විශේෂ දේ සිදුවීම පුදුමයට කාරණයක් නොවේ. එතකොට බෝසතාණන් වහන්සේගේ මනුලොව සම්ප්‍රාප්තිය සිදුවන්නේ සියලුම ලෝවැස්සන්ගේ යහපත පිණිස. තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා මනුෂ්‍ය ලෝකයට පැමිණියත් කිඹුල්වත්පුර නුවරට පැමිණියත් උන්වහන්සේගේ සේවයේ සීමාව සත් වග වෙනුවෙන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දක්වා ඒ සේවය අදාළයි. සතරපාය දක්වා මේ සේවය අදාළයි. එමනම් ඒ සියලු ස්ථානවලට අමිල මෙහෙවරක් කිරීම පිණිස ආයුතු හොඳම තැන මිනිස් ලෝකේ. ඔබත් මාත් ඒ මිනිස් ලෝකෙම තමයි ඉන්නේ. හැබැයි අපි කවුරුවත් හිතන්නේ නැහැ අපිට විශාල මෙහෙවරක් තියෙනවා කියලා දැනෙන්නෙත් නැහැ, පෙනෙන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. එහෙනම් මුළු ශක්වලටම සේවය කිරීමට, උපකාර කිරීමට පැමිණිය යුතු හොඳම තැනට තමයි පැමිණියේ. ඒ තමයි මිනිස් ලෝකය. මිනිස් ලෝකය. එතකොට මා සඳහන් කළා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දක්වා සතරපාය දක්වා මනුෂ්‍ය ලෝකය ඇතුළු මේ හැම තැනටම මේ සේවය අදාළයි කියලා. කොහොමද අදාළ වෙන්නේ? අදාළ වෙන්නේ පින්වතුනි, ඒ සෑම සත්වයකු තුළම ප්‍රධාන මූලධර්ම දෙකක් තියෙනවා. දිව්‍යලෝක වෙන්න පුළුවන්, බ්‍රහ්මලෝක වෙන්න පුළුවන්, සතරපාය වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. ප්‍රධාන මූලධර්ම දෙකක් තියෙනවා අඩු වැඩි වශයෙන්. ඒ තමයි එකක් තණ්හාව යනුවෙන් හඳුන්වන
සිතුවිලි අච්චාරුව. තණ්හාව යනුවෙන් හඳුන්වන සිතුවිලි අච්චාරුව. ඊළඟ එක තමයි අවිද්‍යාව නම් වක් තුල විවිධ දේ එකතු වෙලා තියෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ඒ ගුණය, ඒ බලය අච්චාරුවට ලැබිලා තියෙන්නේ. ඕකේ මිරිස් කෑලි තියෙනවා, ලුණු ගෙඩි තියෙනවා, රාබු කෑලි තියෙනවා, මේ ආදී බොහෝ දේ තියෙනවා, විනාකිල් තියෙනවා, ඒ වගේ බොහෝ දේ. එතකොට තෘෂ්ණාව ඒ වගේ අච්චාරුවක් වැටලා තියෙනවා බොහෝ දේවල් එක්ක එකතු වෙලා. අවිද්‍යාව තුල බලවත් අච්චාරුවක් තියෙනවා බොහෝ දේවල් එකතු වෙලා. හැබැයි ප්‍රධාන ලේබල් එක තමයි අවිද්‍යාව. ප්‍රධාන ලේබල් එක තමයි තණ්හාව. එතකොට මෙන්න මේ සිතුවිලි සංයුතීන් දෙක, මේ සිතුවිලි සංයුතීන් දෙක නිසා සත්වයාට මහත් වූ ව්‍යසනයක් සිදුවෙනවාය කියන එක බුදුවරු දන්නවා. ඒක නිසා මේ සිතුවිලි සංයුති අඩු කිරීම පිණිස තමයි මේ බුද්ධ නායකත්වය ක්‍රියාත්මක වෙන්නේ. මේක වෙන කාටවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැමෝටම ලේසියෙන් කරන්න පුළුවන් වැඩේ තමයි සත්වයාගේ තණ්හාව වැඩි කිරීම, අවිද්‍යාව වැඩි කිරීම. එනං සත්වයාගේ තණ්හාව අඩු කිරීම, අවිද්‍යාව අඩු කිරීම කළ හැකි වන්නේ බුදුවරු වැනි උත්තමයින්ට. ඒක අඩු කරපුවම මොකද්ද වෙන්නේ? ඒක අඩු කරපුවම සසර ගමන කෙටි වෙනවා. එක එකක්. අනෙත් එක සසර උපදින්න තියෙන නරක තැන්වලට යෑම පාලනය වෙනවා. නරක තැන්වල ලැබුම් ගැනීමට ඇති හැකියාව, මනසේ ඇති හැකියාව අඩු වෙනවා. ඉහළ තැන්වල දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝකවල ලැබුම් ගැනීමේ හැකියාව ඇති වෙනවා. සතර ආපායේ දොරටු වැහෙනවා. අරව අඩු කිරීම නිසා. අවිද්‍යාවයි තණ්හාවයි අඩු කිරීම නිසා සතර ආපායේ ගේට්ටු වැහෙනවා. එතකොට මෙන්න මේ කාරණය කළ හැකි වන්නේ බුදුවරුන්ටම පමණයි. එතකොට සසර සැරිසරණ තුරු මනුෂ්‍ය ලෝකවලට සත්වයා යැවීමත්, සසර වසන තුරු දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවලට යැවීමත් බුදුවරුන්ගේ ධර්මය තුලින් සිද්ධ වෙනවා. එක පැත්තක් සම්පූර්ණ වැහෙනවා. ඒ තමයි නරක පැත්ත. නරක තිරිඥානවන්ත පුද්ගලයාට, පුද්ගලයාගේ ඥානය විවිධ ප්‍රමාණයෙන්නේ තියෙන්නේ. පුද්ගලයාගේ ඥානය විවිධ ප්‍රමාණයෙන්. එතකොට ඒ විවිධ ප්‍රමාණයෙන් ඥානය තියෙන නිසා ය ඉහළම ඵලය. අත්පත් කර ගැනීමට හැම දිනාටම නොහැකි වන්නට පුළුවනි. ඉහළම ඵලය කියලා කිව්වේ චිත්ත විමුක්තිය. සිතෙන් සිත නිදහස් කිරීම. සිතෙන් සිත නිදහස් වන්නට නම් සිත තුළ අච්චාරුවටලා තියෙන අවිද්‍යාව, සිත තුළ අච්චාරුවටලා තියෙන තණ්හාව, ඒවායේ ප්‍රතිශතය වෙනස් වෙන්නට ඕන, අඩු වෙන්නට ඕන. ඒකට තමයි කරුණු කියන්නේ.
ඒක තමයි කරුණ කියන්නේ. එතකොට ඒ තත්වයට පත්වීම ලේසි නෑ. ඒක නිසා තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේලාගේ නායකත්වය එසේ මෙසේ නායකත්වයක් නොවේ. පෘථුවිය මත ජීවත් වෙන සියලුම දෙනා වෙනුවෙන් මහා ශාන්තියක් කිරීම පිණිසයි උන්වහන්සේලාගේ සැපත්වීම. දිව්‍ය ලෝකවල ඉන්න සියලුම දෙනාට ශාන්තියක් කිරීමයි උන්වහන්සේලාගේ සැපත්වීම අරමුණ. බ්‍රහ්ම ලෝක 16කම ඉන්න සියලු දෙනාට ශාන්තිය පිණිසයි උන්වහන්සේලාගේ සම්ප්‍රාප්තිය. ඒ තරමටම නොවුනත් සතර අපායේ ඉන්න අයටද එක්තරා ප්‍රමාණයක ශාන්තියක් සැලැස්වීමයි උන්වහන්සේලාගේ අරමුණ. සුකෝ බුද්ධානං උප්පාදෝ, බුදුවරුන්ගේ පැමිණීම ලෝකෙට සැපතක්, විශ්වයට සැපතක්, චක්‍රවාටයට සැපතක්. සැප ලබන මග, නොවරදින මග කියාදීමට හැකියාව තියෙනවා. ඒක තමයි නායකත්වේ. ඒක තමයි නායකත්වේ. ඊළඟට මනුෂ්‍ය ලෝකේ ඉන්න අයට මනුෂ්‍ය ලෝකය විජයග්‍රහණය කිරීම පිණිස අවශ්‍ය කරන පාඨමාලාව, ව්‍යාපෘතිය, ප්‍රතිපත්ති උන්වහන්සේලා පැහැදිලි කරලා දීලා තියෙනවා. මිනිස් ලෝකේ ඉන්න එක්කෙනා කොහොමද සැපසේ ජීවත් වෙන්නේ? සුඛකාමානි භූතානි. සත්ව ලෝකයේම සැප කැමති වෙනවා. සැප දෙන්න තමයි ලෞතුරා බුදුවරු පහළවන්නේ. හැබැයි එය සඳහා අනුගමනය කරන පිළිවෙල ප්‍රතිපත්ති මාර්ගයක් කියාදීමයි. ප්‍රතිපත්ති මාර්ගයක්. මේක සමස්ත විශ්වය සඳහාම සාධන ලද ව්‍යාපෘති වාර්තාවක් කිව්වට කමක් නැහැ. ධර්මය. ධර්මය කියලා කියන්නේ එවැනි ව්‍යාපෘති වාර්තාවක්. ඒ ව්‍යාපෘති වාර්තාව සම්පාදනය කරන්නේ ලෞතුරා බුදුවරු. ඉලක්කය සුඛෝ බුද්ධානං උප්පාදෝ. සැප පිනිස. අවසාන ප්‍රතිඵලය සැප. අවසාන ප්‍රතිඵලය සැප. ගිහි සැප, පැවිදි සැප, සුගති සැප, බ්‍රහ්මලෝක සැප, නිවන් සැප. නිබ්බාණං පරමං සුඛං. ඒක නිසා ලෞතුරා බුදුපියාණන් වහන්සේලාගේ නායකත්වය උන්වහන්සේලා හසුරුවනු ලබන්නේ සැප පිණිසමයි. කාගේ සැප පිණිසද? සමස්ත ලෝක ධාතුවේම සැප පිණිස. ඉතින් එහෙම කෙනෙකුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන වෙලාවේදී ලුම්බිනි සල්ලුයනේදී විවිධ ප්‍රාතිහාර්ය වුණා කියන එකේ කිසිදු ගැටලුවක් නැහැ. අසාමාන්‍ය කෙනෙක් අසාමාන්‍ය කාරණාවකටයි පැමිණෙන්නේ. දැන් නූතන සමාජ විද්‍යාඥයින් සාමාන්‍යයෙන් සඳහන් කරලා තියෙනවා නායකත්වයක තියෙන ලක්ෂණ. ඊට පෙරාතුව මම සඳහන් කරන්නට ඕන ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් අබ්දුල් කලාම. එතුමා විද්‍යාඥයෙක්, ඒ වගේම එතුමා බෞද්ධයෙකුත් නොවේ.
එතුමා සඳහන් කරනවා ඉතා ලස්සන කතන්දරයක්. දැන් අප මෙතෙක් වේලා සඳහන් කළේ බුදුවරුන්ගේ සම්ප්‍රාප්තිය සැප පිණිසයි කියලා. බුදුවරුන්ගේ සම්ප්‍රාප්තිය සැප පිණිසයි. අබ්දුල් කලාම් කියන ජනාධිපතිවරයා විද්‍යාඥයා මොකද කියන්නේ? එයා කියනවා කාට හරි කෙනෙකුට ලෝකෙට සැප බෙදන්න ඕන නම් ඒ පුද්ගලයා ලෝකෙ තියෙන සියලුම රටවල් ඒකාබද්ධ වන පරිදි පාලමක් තැනිය යුතුය. පාලමක් හදන්න ඕන. හැබැයි පින්නතුනි මේ පාලම හදන්න සිමෙන්ති වැලිගඩොල් යකඩ කොන්ක්‍රීට් මොකවත් ඕනේ නැහැ. එතුමා කියන්නේ මේ අමුතු පාලම් ජාතියක්. එහෙනම් ලෝකෙ සියලුම රටවල් එකට ඒකාබද්ධ කරලා පාලමක් තනන්න ඕන. මොකටද? සැප බෙදා හැරීම පිණිස. මේ පාලම ආරම්භ කළ යුත්තේ බුද්ධගයා මහා විහාරයෙන්ය කියලා ඔහු සඳහන් කරනු ලබනවා. බුද්ධගයා මහා විහාරයෙන් තමයි මේ පාලම හදන එක පටන් ගන්න ඕන. සැප බෙදීමේ පාලම, සැප රැගෙන යෑමේ පාලම. ඉතාම ලස්සන කතාවක්. ඉතින් අබ්දුල් කලාම් මහත්මා ලංකාවට ආව මීට අවුරුදු 6-7කට කලින්. ආපු වෙලාවේදී අපිට හදිසියෙ එතුමා මුණගැසීමට අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේදී අපි එතුමා පියාමුදුරු කීප නමක් එතන හිටියා. අපි එතුමාගෙන් ඇහුවා, ඔබතුමා මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා, ඒකේ ඇත්තක් තියෙනවද? ඔව්, ඇත්තක් තියෙනවා කියලා කිව්වා. අපි ඇහුවා, ඇයි එහෙම ප්‍රකාශ කරන්නට හේතුව? එහෙම ප්‍රකාශ කරන්නට හේතුව එතුමා කිව්වා, මේ ලෝකේ මොනතරම් ආගම් තිබුණත් ඒ හැම ආගමක්ම ආත්මවාදී ගණයටයි වැටෙන්නේ කියලා කිව්වා. ආත්මවාදී ගණයටයි ගෝ වැටෙන්නේ. ඒ කියන්නේ ආත්මයක් ගැන කතා කරනවා. එතකොට ආත්මය ප්‍රතික්ෂේප කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් පමණයි කියලා. ආත්මය ප්‍රතික්ෂේප කරන්නේ බුදුන් වහන්සේගේ ධර්මය තුලින් පමණයි කියලා කිව්වා. එතකොට ආත්මීය කල්පනාව, සක්කාය දිට්ඨිය, ඒක අත්මුදවන්න පුළුවන් නම් එතනින් තමයි කිව්ව සැප පටන් ගන්න. බලන්න කොච්චර අගේද එතුමාගේ කීම කියලා. ඒ කියන්නේ පින්නතුනේ, එතුමා මේ සඳහන් කළේ ආර්ය මාර්ගය හරියටම පටන් ගන්නේ අනාත්මීය දර්ශනයෙන්, අනාත්මීය අවබෝධයෙන්. මේක මේ පාඩමක් වශයෙන් ඉගෙනගෙන හරියන්නේ නැහැ, කටපාඩමින් හරියන්නේත් නැහැ. සක්කාය දිට්ඨි කියන කාරණාව, ඒකට අලුත්ම පරිශ්‍රමයක් දරන්න ඕන. අලුත්ම පරිශ්‍රමයක්. මමත්වය, සක්කාය දිට්ඨිය, ආත්මීය කල්පනාව. දැන් බෞද්ධය අතර වුණත් ආත්මීය කල්පනාව මේ හැමෝගෙම ළඟ තියෙනවා. හැබැයි ඒ ආත්මීය කල්පනාවෙන් එතර වෙන්න තමයි මේ පරිශ්‍රමය. ආත්මීය කල්පනාව කිව්වේ අර කියන සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ සෝවාන් මාර්ගය පටන් ගන්නේ මෙන්න මේ කියන
සක්කාය දිට්ඨිය අහෝසි වීමත් සමගම සක්කාය දිට්ඨිය අහෝසි වීමත් සමගම එතකොට ඉන් එහාට සැප එහාට යන්න යන්න සැප එතකොට අබ්දුල් කලාම් මහත්මයා සඳහන් කළේ මෙන්න මේ කියන කාරණය සැප බෙදී ඒකාබද්ධ වන විදියට ඒ පාලම හැදීම ආරම්භ කළ යුත්තේ බුද්ධගයා මහා විහාරයෙන් ඒක තමයි එතුමාගේ අර්ථ දැක්වීම හොඳයි එතකොට මං කලින් සඳහන් කළා සමාජ විද්‍යාඥයින් නායකයෙකු ළඟ තිබිය යුතු ලක්ෂණ කීපයක් අටක් පමණ නිකං වර්ග කරලා තියෙනවා ඒ අතර එකක් තමයි අරමුණක් තියෙන්න ඕන අරමුණක් දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු අරමුණ තමයි එකක් සත්වයා සසරෙන් එතර කිරීම එතර කරන්නට බැරි අයට පරලොව සැප ලබන පිළිවෙල කියලා දීම මෙලොව සැප ලබන පිළිවෙල කියලා දීම ඒක තමයි අරමුණ බෝසත් කාලෙත් ඒ අරමුණේමනේ හිටියේ මම බුදු වෙනවා මං එතර වෙනවා මං එතර වෙලා අනිත් අයත් එතර කරවනු ලබනවා බුද්ධෝහං බෝධයිස්සාමි මම ඉස්සෙල්ල අවබෝධ කරගන්නවා මම තේරුම් ගන්නවා ඊට පස්සේ අනිත් අයට අවබෝධ කරලා දෙනවා ඒගොල්ලෝ එතර කරනවා ඒකනේ මේ ගාථාවේ අදහස් බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචේ පරේ මම මිදෙනවා අනිත් අයත් මුදවනවා තින්නෝහං තාරයිස්සා තේරෙනවා මට දැනෙනවා ඒකෙන් මේ සියලු දෙනා ගලවන්නට ඕන ඒක තමයි අරමුණ බුදුරජාණන් වහන්සේ නමැති අසම සම නායකත්වයේ අරමුණ ඒකයි එතකොට මේ අරමුණට යනකොට පළවෙනි සුසුකම හැටියට තිබිය යුතු දේ තමයි ස්වයං විනය ස්වයං විනය ඒ වැඩේට අරමුණට ගැලපෙන්න තමා තුලින්ම මතුණු ස්වයං විනයක් තියෙන්න ඕන තමා තුලින්ම මතුණු දැන් තාත්තා කෙනෙක් ගත්තොත් තාත්තගේ අරමුණ මොකද්ද අම්මා කෙනෙක් ගත්තාම අම්මගේ අරමුණ මොකද්ද ඒ අරමුණට ගැලපෙන්න මාතෘත්වය පිතෘත්වය ඒකට ගැලපෙන්න ස්වයං විනයක් තියෙන්න ඕන ස්වයං විනයක් එතකොට පින්නතුන් දන්නවා අපේ මේ ශාසනයේ තියෙන ප්‍රධානම විෂයක් තමයි සීලය කියන්නේ සීලය විනය හික්මීම ශික්ෂණය එතකොට ඒක තමන් වහන්සේ ළඟ ඉතා හොඳින් වැඩි දියුණු කළා සීල පාරමිතාව හැටියට ස්වයං විනයක් හික්මීම ඒක අනිත් අයටත් දෙන්න ලේසියි එතකොට ස්වයං විනය ඊළඟට තුන්වෙනි කාරණය අදිෂ්ඨානශීලී බව සාරාංශ කල්පලක්ෂයක් වැනි දීර්ඝ කාලයක් මේ වැදගත් අරමුණ සඳහා ගමන් කරනකොට අදිෂ්ඨානයක් නොතිබ්බනම් එහෙම කෙරෙන්නේ නැහනේ අදිෂ්ඨානය එදා තමන්ගේ දයාබර මෑණියන් මුහුදේ අතරමං වෙලා ඉන්නකොට එතුමිය කරේ තියාගෙන ආපු ගමනේදී අම්මගෙන් ලැබුව ආශිර්වාදයේ සමග තමයි මේ අදිෂ්ඨානය පටන් ගත්තේ අදිෂ්ඨානය අත්හැරියේ නැහැ අන්තිම ආත්ම
භවයේදී අන්තිමාත්ම භවයේදී උන්වහන්සේ තමන්ගේ මුළු ශරීරයම ඇට සැකිල්ලක් වෙනතුරු පින්නතුන්ට හිතන්න පුළුවන්ද මේක අන්තිම ආත්ම භාවයේදී තමන්ගේ ශරීරයේ ඇට සැකිල්ලක් වෙනතුරු අදිෂ්ඨානය අත්හැරියේ නැහැ විවිධය කිව්වා දැන් ඕක නවත්තන්න නැවැත්තුවේ නැහැ නැවැත්තුවේ නැහැ තමන් ඇති කරගත්ත අදිෂ්ඨානයේ දිගටම අරගෙන ගියා. එහෙනම් මේවට සවන් දෙන්න, මේ දහමට සවන් දෙන්න අපේ පින්වතුන්ටත් තමන් කරන කියන කටයුතු කාරණා වෙනුවෙන් අදිෂ්ඨානයක් ඕන දෙපාද කියලා තේරුම් ගන්න. මේ කියාගෙන යන්නේ නායකත්වයක ලක්ෂණ. මහා ලෝක ශාසනික මෙහෙවරක් සඳහා බුදුවරුන්ට නායකත්වයේ ලැබෙන්නේ එහෙමයි. එහෙනම් ගෙදරට නායකත්වයේ දෙන අම්මටයි තාත්තටයි කොච්චර අදිෂ්ඨානයක් තිබිය යුතුද? නොපසුබටව හිත කලකිරවගන්නේ නැතුව උදාසීන වෙන්නේ නැතුව හරියට මූණ දීමේ හැකියාව. ඊළඟට නායකත්වයේ ලක්ෂණ හැටියට පෙන්වලා දීලා තියෙනවා කැපකිරීම, කැපවීම. කැපවීම පොඩි කැපවීමක්ද සිද්ධාර්ථ කුමාරයෝ සුද්ධෝදන රාජමාලිගාවෙන් කපිලවස්තු රාජධානිය අත්හැරලා වනගත වුණා කියන්නේ පොඩි කැපවීමක්ද? ලේසි කෙනෙකුට කරන්න බෑ. ලේසි කෙනෙකුට කරන්න බෑ. එක නිසා ඒ කැපකිරීම අතිවිශාලයි. ඒ වගේම තමයි ඉතින් ගෙදර ඉන්න අම්මා තාත්තලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරනවද? ඒක දරුවන්ට පේන්නේ නැහැ බොහෝ විට. විශාල කැපකිරීමක්. ඊළඟට පින්වතුනි ආදර්ශමත් බව ඊළඟ කාරණේ හැටියට පෙන්වනවා. නායකත්වයක තියෙන්න ඕන ලක්ෂණ ආදර්ශමත් බව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පරමාදර්ශී ගුණය අපිට හැම තැනකදීම විද්‍යමානයි. පසුකාලීන ජනතාවට, පසුකාලීන ප්‍රවෘජිතයන්ට, පසුකාලීන පැවිද්දන්ට ආදර්ශගත හැකිවන පරිදි උන්වහන්සේ හැම විටකම අනුගමනය කරලා තියෙනවා. බුද්ධත්වයෙන් සති දෙකකට පස්සේ අනිමිස ලෝචන පූජාව කළේ. අනිමිස ලෝචන පූජාව කරලා ලෝකෙටම ආදර්ශයක් සම්පාදනය කරලා දුන්නා. ලෝකෙටම තමන්ට හෙවන දීමෙන් පවා උපකාර කළා වූ මේ වෘක්ෂරාජයාට නැවත කෙලෙහි ගුණ දැක්වීම, ඒ මගින් ලෝක පූජිත වුණා ඇසතු ගහ. තමාට හෙවන සිහිලස ලබා දුන්න ගුණය. ආන්න ඒ වගේ අපේ ගෙදර ඉන්න දෙමව්පියන්ට සිද්ධ වෙනවා ආදර්ශයෙන් බොහෝ දේ පෙන්වන්න දරුවන්ට. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ තුල දකින්නට තියෙන තවත් වැදගත්ම කාරණයක් තමයි නිර්මාණශීලී බව. බොහෝ ප්‍රශ්නවලට ලස්සන නිර්මාණාත්මක ලෙස තමයි පිළිතුරු දීලා තියෙන්නේ. අපිට ලැබී තිබෙන කාලය බොහොම කෙටි. මම නිකන් මතු පිටින් මතක් කරන්නම්. කිසා ගෝතමී පටාචාරා වැනි අයට පිළිසරණ වුණේ කොහොමද? පිළිතුර නිර්මාණශීලී. නොමල ගෙයකින් අබමිටක් ගෙනෙන්න කිසා ගෝතමියට කිව්වේ නෑ මේ දරුවා සනීප කරන්න බෑ, ඕක අරගෙන යන්න කරුණා කරලා. එහෙම කිව්වේ නෑ.
ඒ මවටම තේරුම් ගන්න ඉඩ හැරියා. ඒකට කාලයක් දුන්නා. නිකන් නෙමෙයි වැඩකුත් පැවරුවා. බලන්න රූපය මහා ප්‍රඥාවේ ස්වરૂපය. ඊළඟට චුල්ලපන්තක හාමුදුරුව පන්සලේ ලොකු හාමුදුරුව ඥාති හාමුදුරුව පාඩම් කරන්න බෑ කියලා එලවලා දැම්මා. මේ පොඩි හාමුදුරුව දැන් ගෙදර යන ගමන් රෑ උදේ එළි වෙන ජාමේ පිටත් වෙලා යනකොට බුදුහාමුදුරන්ට මුණ ගැහෙනවා. බුදුහාමුදුරුව අහක දැම්මේ නෑ. බුදුහාමුදුරුව මොකද කළේ? බුදුහාමුදුරුව මේ පොඩි හාමුදුරන්ට වෙන වැඩක් පැවරුවා. ගාත කටපාඩම් කරන්න දුන්නෙත් නෑ. පොත් ලියන්න දුන්නෙත් නෑ. කොපි ලියන්න දුන්නෙත් නෑ. වෙන වැඩක්, ප්‍රායෝගික වැඩක්. මේ ප්‍රායෝගික වැඩේ පැවරුවේ මේ පොඩි හාමුදුරුවන්ගේ අතීත ස්මරණයක් සිහියට කැඳවීම පිණිසයි. අතීත සංසිද්ධියක් තියෙනවා. අතීත සංසිද්ධිය තමයි අනිත්‍යතාවය පිළිබඳ සංකල්පය පුරාතනයේ මනස තුළ තැන්පත් කරලා තියෙනවා. ඒක මතුකර ගැනීම පිණිස තමයි අර ලේන්සුවක් දුන්නේ ස්පර්ශ කරන්න කියලා. ඉරදිහා බලාගෙන ලේන්සුවක් ස්පර්ශ කිරීම හරි ලේසි වැඩක්නේ. ඉතින් ඒක කරගෙන ගියා. ඊට පස්සේ මනස අවදි වුණා කිව්වහම සිව් පිලි සිඹියා සහිත අර්ථ ධර්ම නිරුක්ති පටිභාන විශාල අවබෝධයක් සහිතව අන්න චුල්ලපන්තක හාමුදුරුවෝ විශිෂ්ටයෙක් බවට පත් වුණා. ඉතින් මේවා හැමෝටම කරන්න බෑ. එනිසා නිර්මාණශීලීව වැඩකට ඉදිරිපත් වීමේ හැකියාව. ඊළඟට ආලවක කීකරු කරගන්න ගිහිල්ලත් එහෙමනේ. ඒ නිර්මාණශීලීව එළියට බහින්න කිව්වා, පොඩි ළමයෙක් වගේ එළියට ආවා. ඇතුළට එන්න කිව්වා, පොඩි ළමයෙක් වගේ ඇතුළට ගියා. ආයෙත් එළියට බහින්න කිව්වා. ආ බලන්නකෝ, පිළිවෙල, උපාය, ක්‍රමවේදය. මේ ගියේ ආලෝකට යහපතක් කරන්න, මිසක ආලෝක මේ පඬිතකම් බලන්න නෙමෙයි. එහෙනම් ආලෝක ඉදිරියේ පොඩි ළමයෙක් බවට පත් වුණා. ඒ තමයි නිර්මාණශීලී හැකියාව. ඊළඟට අඟුලිමාල කීකරු කර ගැනීමෙදිත් එහෙමනේ. අඟුලිමාල එන්නේ කඩුවකුත් අමෝරාගෙන. බුදුහාමුදුරුව මහ පොළොව සකස් කළා, මැව්වා. උන්වහන්සේගේ ඉරුදි බලයෙන් අඟුලිමාල දුවනවා දුවනවා දුවනවා. එක තැන හති වැටලා, හොඳටම හොඳටම හති වැටලා. බුදුහාමුදුරුව දුවන්නේ නැහැ. බුදුහාමුදුරුව වේගෙන් යන්නේ නැහැ. දැන් අඟුලිමාල දුවනවා 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 දුවනවා. එක තැන දුවන්නේ නැහැ. පස්සේ වෙහසයි වෙහසයි. පස්සේ කෑ ගහලා කිව්වා නතර වෙන්න කියලා. ආන් ඊට පස්සේ ඇඟේ ඉතින් අර ජවය ගියාට පස්සේ කාරණා කියන එක ලේසිනේ. බලන්නකෝ උපායශීලී බව, නිර්මාණශීලී බව. ඒක නිසා බුදුහාමුදුරු ළඟ මේ කියන නිර්මාණශීලී ගුණය ඉතාම හොඳින් පිහිටා තිබුණා. මේ නායකත්වයේ තියෙන ලක්ෂණ. ඊළඟට ප්‍රියශීලී බව. බුදුහාමුදුරු ලෝකෙම ඉඳපු ලස්සනම උත්තමයා. නිකෙලෙස් ලස්සනම උත්තමයා. කවුරුත් දන්නවනේ බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරු දිහා බලන් හිටියානේ අර වක්කලි හාමුදුරු. වක්කලි හාමුදුරු බලන් හිටිය එතනින් ඉවත් වෙන්නෙම නෑ. ඒ තරම් ලස්සනයි. බුදුහාමුදුරු දිහා බලන් ඉන්නම තමයි මහණ වුණේ. ඒකින් පේනෝනේ උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත උන්වහන්සේගේ ස්වરૂපය. ඊළඟට මාගන්දිය බිසව බුදුහාමුදුරන්ට කසාදයක් කරන්න කතා කරන්න ආවේ. මේ විදියට උන්වහන්සේගේ ප්‍රියශීලී බව. ඊළඟට බුද්ධිමත් බව. අවසාන කාරණය සර්වඥ සියල්ල පිළිබඳ ඥානය. ඔන්න නායකත්වයක තිබිය යුතු වැදගත්ම කාරණය, සියල්ල පිළිබඳ ඥානය. චතුර් වෛශාරද්‍යක් ඥානය. ඒ කියන්නේ උන්වහන්සේගේ විශාරද බවට අභියෝග කරන්න කාටවත් බෑ.
බුදු බව ලබාගෙන නැහැ කියලා බුදුහාමුදුරු ඉදිරිපිට කියන්න බෑ. ඊළඟට බුදුහාමුදුරෝ මේ මේ අකුසල උන්වහන්සේ ළඟ තියෙනවා කියලා කාටවත් කියන්න බෑ උන්වහන්සේ ඉදිරිපිට. ඊළඟට උන්වහන්සේ පෙන්වා දීලා තියෙන අකුසල කර්ම කාටවත් ඒක එසේ නෙවෙයි කියලා කියන්න බෑ. කරුණු සහිතව. ඊළඟට උන්වහන්සේ පෙන්ලා දීලා තියෙන කුසල කර්ම ඒවා එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ තමයි චතුරු වෛසාරද්ධයක් ඥානය ගුණය. ඒ නිසා මේ විදිහේ සුවිශේෂ උදාර වටිනාකම් සමුදායකින් උන්වහන්සේ සමන්විතයි පිරිපුන් නායකත්වයක් පළමු කොටම තමා සීලයක සමාධියක ප්‍රඥාවක පිහිටා ඉඳගෙන ඒ සීලයේ අනුහස සමාධියේ අනුහස ප්‍රඥාවේ අනුහස ලෝක සත්වයාට ප්‍රදානය කිරීම පිණිස තමයි උන්වහන්සේ අවුරුදු 45ක්ම කටයුතු කරනු ලැබුවේ. එනිසා ඒ උතුම් වූ ඥානයේ ඥාන මහිමයේ අනුහසින් පින්වතුන්ට පාලකයින්ට සමාජයේ ඉන්න හැම දෙනාටම සියලු යහපත සාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙමනම් අද ධර්මදේශනාව සඳහා දායකත්වයේ දුන්න ඒ පින්වතුන්ටත් ඒ පින්වතුන් නමින් නැසී මිය පරලෝ ගිය හැම දෙනාටමත් මේ පුණ්‍ය ශක්තියේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම අප විසින් සිදු කරගෙන තිබෙන අල්පේසාක්‍ය මහේසාක්‍ය පුණ්‍ය ධර්මවල ආශිර්වාද බලයෙන් මේ කොරෝනා වෛරසය සහමුලින්ම දුර්වල කර ගැනීමට අපේ හැම දෙනාටම ඒ ශේස්ත්‍රවල ඉන්න හැම දෙනාටම ශක්තිය බලය ලැබේවා ජනාධිපතිතුමා, ඒ වගේම අගමැතිතුමා, ඒ වගේම වෛද්‍ය ශේස්ත්‍රයේ ඉන්න හැම දෙනාටම, ආරක්ෂක අංශවල ඉන්න හැම දෙනාටම ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ඥාන බලය ලැබේවා, නිරෝගී සප ලැබේවා, යහපතක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නුදිත්වා චිරං රක්ඛන්තු මං පරං. වෙසක් ධර්මදේශනා මාලාවේ එම දෙවන ධර්මදේශනා පවත්වන ලැබුවේ කොළඹ හත බෞද්ධාලෝක මාවත සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජාතික පිච්චමල් පූජාවේ නිර්මාතෘ සහ ශාන්තිපදනමේ නිර්මාතෘ පූජ්‍යපාද කොටපුල අමරකීර්ති ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට සියලු ශාසනික සේවාවන් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නොඩුව ලැබේවා, සියලු දෙවියන්ගේ ද ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.